නවසීලන්ත පුරවැසියන් නොවන වයස අවුරුදු 17 සහ ඊට වැඩි ගුවන් මගින් නවසීලන්තයේ වෙත ඇතුළුවීම සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වීමේ අවශ්‍යතාවය එරට අමාත්‍ය ක්‍රයිස්ට් හිප්කින්ස් විසින් ඊයේ අනාවරණය කරනු ලැබුවා. එමෙන්ම බොහෝ විට දැඩි සංචරණ සීමා පාලන සහ අගුළු දැමීම් හේතුවෙන් වසංගතයට පෙර ජීවිතය බොහෝ දුරට නැවත ආරම්භ කිරීමට එරට ජනතාවට ඉඩ සැලසෙන බවයි නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එරට කොවිඩ් වෛරස ව්‍යාප්තිය තුළ මිලියන 5ක ජනගහනයකට වාර්තා වන්නේ මරණ 27ක් පමණක් වන අතර මේ වන විට පුද්ගලයන් 1320කට පමණ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදනය වී තිබෙනවා. මේ අතර පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු කිරීමත් සමග නවසීලන්තයේ හැමිල්ටන් නගරය සහ අසල්වැසි රග්ලෙන් නගරය දින පහක කාලයක් සඳහා අගුල් දැමීමට ලක් කර තිබෙනවා. ඒ අනුව එලෙස හඳුනාගත් ආසාදිතයන් දෙදෙනා හැමිල්ටන් නගරයට කිලෝමීටර 160ක් දුරින් පිහිටි ඕක්ලෙන්ඩ් නගරයේ කොවිඩ් සිද්ධීන් හා සම්බන්ධ බවටයි එරට සෞඛ්‍ය අංශ සැක පළ කර ඇත්තේ. එමෙන්ම සති අන්තයේ ඕක්ලෙන්ඩ්හි පැවති අගුල් දැමීමේ විරෝධතා රැලියට 2000ක් පමණ පිරිස සහභාගී වී ඇති අතර ඒ පිළිබඳව නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන් සඳහන් කළේ පොදු රැස්වීම් තහනම් කරමින් දැඩි නීති රීතිවලට අනුකූලව කටයුතු කළ පුද්ගලයන් සඳහා එම විරෝධතාවය දැඩි පහරක් වී ඇති බවයි. මේ අතර ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එලෙස ඊයේ දිනේදී එක්සත් රාජධානියෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 30,439ක් ලෙසින්. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 26,933ක් ලෙසයි. එමෙන්ම ඊයේ දිනේ ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 259ක්. කෙසේ වෙතත් ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වී ඇති අතර එලෙස රුසියාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 890ක් ලෙසින්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.